Hi Bowen, at the Peel Ninja YouTube channel again, Mangwalata, Alut TD Kaginao. It is Peel Ninja YouTube channel, subscribe Karunatia, subscribe Kerala, bell icon, ne click Karan. At the Mangwalata Kiela dene, apita tennis Gahanakuta, Dangapandu progeny Mukad, Godaka itaine, tennis Gahanakuta, Dangapandu da and Bagil. Yala Vega Pandu Dalatama, wicket gand Hadane, Netam, Bole Miskaranda Hadan. It is Api Balamu. පළමු එම්ම අපිට left hand bat කෙනෙක්ට මොනවද දාන්න පුළුවන් දඟපන්දුව. ඉතින් මම ඔයාලට කියන්නේ අපිට off spin පන්දුවක් left hand bat කරන එක්කෙනෙක්ට දාන්න පුළුවන්. හැබැයි leather සෙල්ලම් කරනවා වගේ අපිට ඒක හැමීට දාලා wicket එක ගන්න බෑ. නැත්තම් බෝලේ මිස් කරන්න බෑ. අපි ටෙනිස් බෝලෙන් දානකොට off spin පන්දුව left hand bat කෙනෙක්ට වේගෙන් දාන්න ඕනේ. මුලින්ම අපි බලමු off spin පන්දුව දානකොට ටෙනිස් බෝලේ Bole allani kohomada kiyala. Menna me vidihata tamai bole allanne. Me tiyenne. Menna me vidihata angle tika tiyagena menna me aakarin tamai api bole allanda one. Man den oyalata bole yak dala pennannam left hand bat karana ekkenetta api off spin panduwa tamai danne. Me balanda. දැක්කද මං තව පන්දුවක් ඔයාලට ඒ වගේ දාලා පෙන්නන්න මේ බලන්න අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙදි ඔයාලා කරන්න ඕනේ දඟ කැවීමක් එකම වේගෙන් දාන්න ඕනේ මොකද වේගය නැති වුණොත් බැට් කරන එක්කෙනාට ගහන්න ලේසි මේ බලන්න ඒ කියන්නේ දැන් left hand මේ බැට් කරන එක්කනේ මේ විදිහට බැට් කරනවා. එතකොට මේ බෝලේ විශේෂත්වය වෙන්නේ වැදිලා ඇතුළට නෙවෙයි එන්නේ. ඇතුළට ආවොත් left hand කෙනෙක්ට ගහන්න ලේසි. ඒ හින්දා මේ off spin පන්දුව එලියට් නේ යන්නේ. දැන් අපි කැරම් පන්දුවක් නැත්තම් leg spin පන්දුවක් දැම්මොත් ඇතුළට එන්නේ. එතකොට left hand බැට් කරන එක්කනේට ගහන්න ලේසි. හැබැයි මම left hand බැට් කරන කෙනෙක්ට ඔයාලට කියන්නේ දාන්න කියලා ටෙනිස් බෝලෙන් off spin පන්දුව එතකොට පන්දුව වැදිලා එළියට යන්නේ. එයාට ගහන්න අමාරුයි. දැන් අපි බලමු right hand bat කරන කෙනෙක්ට ටෙනිස් බෝලෙන් දාන්න පුළුවන් හොඳම පන්දුව මොකද්ද කියලා. හොඳම පන්දුව තමයි කැරම් පන්දුව. මෙන්න මේ විදිහට තමයි කැරම් බෝලයක් දානකොට බෝලේ අල්ලන්නේ. ඉතින් මේ right hand bat කරන කෙනෙක් මෙන්න මේ විදිහට bat කරනවා නේද? ඒ කියන්නේ අපි බලමු එන්න මේ ආකාරයෙන් තමයි right hand bat කරන කෙනේ bat කරන්නේ. එතකොට අපිට මෙයාගෙන් බෝලේ මිස් කරගන්න ඕනේ. එතකොට අපි මේ කැරම් පන්දුව දාන්න පුළුවන්. කැරම් පන්දුව ඒතර වැදිලා එළියට තමයි යන්නේ. මෙයා වැඩිය leg side එකට තමයි ගහන්න යන්නේ ටෙනිස් ගහන ප්ලේයර් කෙනෙක්. එතකොට අපිට මේ bat කරනවා නම් මෙයා මේ විදිහට ගහන්න යනකොට පන්දුව වැදිලා එළියට යනවා. ඒ වගේම තමයි මෙයා කෙලින් ගැහුවත් පන්දුව වැදිලා එළියට යන්න තියෙන අවස්ථා වැඩි මේ කැරම් පන්දුවෙදි මම දැන් ඔයාලට මේ කැරම් බෝලේ කොහොමද දාන්නේ කියලා බෝලයක් දාලම පෙන්වන්නම් දැක්කද මම තව පන්දුවක් දාලා පෙන්වන්නම් ඒ විදිහටම ඒකෙදිත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ කැරම් පන්දුව right hand bat කරන එක්කෙනෙක්ට දානකොට වේගෙන් දාන්න ඕනේ. අපි මේකත් හෙමින් දැම්මොත් අපිට leather වලදී කැරම් පන්දුව හෙමින් දාන්න පුළුවන්. හැබැයි ටෙනිස් වලදී හෙමින් දැම්මොත් ගහන්න තියෙන අවස්ථාව වැඩි. ඒ හින්දා හොඳට මතක තියාගන්න පන්දුවේ දඟ කැවීමත් එක්කම වේගෙන් දාන්න. Peel Ninja අද ඔයාලට කියලා දුන්නේ ටෙනිස් බෝලකින් දඟ පන්දුවක් දාන එකේ ප්‍රයෝජනේ මොකද්ද කියලා. ඉතින් ඔයාලට Peel Ninja ගෙන් ක්‍රිකට් සම්බන්ධයෙන් ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. ඒ කියන්නේ ෆීල්ඩින්, බැටින්, බෝලින් සම්බන්ධව. ඉතින් ආයෙත් අපි Peel Ninja YouTube channel එකේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.